ඉතින් අදත් වෙනදා වගේම අයිබෝන් කියලා පිළිගන්නවා ටෙක්සා YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තින්නේ budget price එකට හොඳ performance තියෙන phone එකක් ගැන. ඉතින් ඒක තමයි Samsung Galaxy M02S phone එක. මේ ෆෝන් එක රිලීස් වෙනවත් එක්කම වගේ තවත් Galaxy M02 කියලා ෆෝන් එකක් රිලීස් වෙනවා අපිට බලාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ෆෝන් එකයි මේ ෆෝන් එකයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අන්බොක්සින් එකට. ඉතින් මේ විදිහට බොක්ස් එක බලාගන්න පුළුවන් මම මේක අන්බොක්ස් කරනවා. මේ විදිහට බොක්ස් එක බලා ගන්න පුළුවන්. මෙතන 64GB 4GB RAM එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි සීල් එක බ්‍රේක් කරගමු. බොක්ස් එක අපි අන්බොක්ස් කරගමු. අපිට උඩින්ම බලාගන්න පුළුවන් මේ වගේ සුදු පාට බොක්ස් එකක්. මම මේක එලියට ගන්නවා. ඉතින් මේ බොක්ස් එක අපි ඕපන් කරගත්තට පස්සේ අපිට මේ විදිහට වොරන්ටි කාඩ් එක බලාගන්න පුළුවන්. ඒ වගේම ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක බලාගන්න පුළුවන්. මම මේ ටිකත් පැත්තකින් තියාගත්තට පස්සේ අපිට මේ විදිහට Samsung Galaxy M02S phone එක බලාගන්න පුළුවන්. මම මේක පැත්තකින් තියාගන්න. ඉතින් ඊළඟට අපිට බලාගන්න පුළුවන් මේ වගේ USB cable එකක්. මේක USB type C cable එකක්. ඉතින් මේක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපිට මේ විදිහට 15 watt fast charging adapter එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් මම පැත්තකින් තියා ගන්න. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට SIM removal tool එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකට බෑක් කවර් එකක්වත් ඊයර් ෆෝන් එකක්වත් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මේ බඩු ටික පොඩ පැත්තකින් තියාගමු. අපි මේ ෆෝන් එකේ රැප් එක අයින් කරගමු. වාව්! ඔන්න පේනවා ඇති මාරම ලස්සන ලුක් එකක් දීලා තියෙනවා මේ ෆෝන් එකට Samsung ලා. ඉතින් මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී මේ ෆෝන් එකේ බැක් එක සහ ෆ්‍රේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඒ වගේම ලස්සන ටෙක්ස්චර් එකක් බලා ගන්න පුළුවන් ෆෝන් එකේ බැක් එකේ. මේ ෆෝන් එකේ බැක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය වෙලා තියෙන නිසා හීරෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඔය බැක් කවර් එකක් යූස් කරනවා නම් වඩා සුදුසුයි. ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට වොලියුම් රොකර් එක බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහෙන් පවර් බටන් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වම් පැත්තේ අපිට SIM ට්‍රේ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ SIM ට්‍රේ එකට වට එකපාර ඩුවල් SIM සහ මයික්‍රෝ SD කාඩ් එකක් ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ උඩ නොයිස් කැන්සලේෂන් මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ පහළ අපිට 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එක,
microphone එක ඒ වගේම USB type C port එක සහ speaker grill එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ price එක ගැන කතා කරද්දී රුපියල් 30,000කට ආසන්න මුදලකට ශ්‍රී ලංකාව ඇතුළත මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ Monster එහෙම නැත්නම් M02S phone එකට මේගොල්ලා Monster battery එකක් දෙන්නත් අමතක කරලා නැහැ. ඉතින් මේ ෆෝන් එකට Samsung ලා 5000 mAh battery එකක් දීලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ කැමරා එක පැත්තට ආවොත් අපිට 13 megapixel f2.2 aperture එකක් තියෙන wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 2 megapixel f2.4 aperture එකක් තියෙන macro camera එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේදී තව 2 megapixel f2.4 aperture එකක් තියෙන depth camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා එකේ videos 1080p 30fps දක්වා record කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ selfie camera එක පැත්තට ආවොත් අපිට 5 megapixel f2.2 aperture එකක් තියෙන selfie camera එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ main camera එකේ quality ගැන කතා කරද්දී මේ price range එකට තියෙන වෙනත් phones එක compare කරනකොට ඇත්තටම ගොඩක් සෑහීමකටපත් වෙන්න පුළුවන් camera එකක් මේ ෆෝන් එකට තියෙනවා. නමුත් මේ ෆෝන් එකේ front camera එක ගැන නම් ගොඩක් සෑහීමකටපත් වෙන්න බෑ. මේ ෆෝන් එකේ display එක ගැන කතා කරද්දී අඟල් 6.5ක PLS IPS display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ display එකේ aspect ratio එක විදිහට 20:9ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ display එකේ PPI density එක විදිහට 270ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Samsung ලා කොහෙවත් මේ display එක protect කරලා තියෙන glass එක මොකක්ද කියලා සඳහන් කරලා නැහැ. ඉතින් මේ phone එකේ Android 10 version එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක upgradeable. මේ phone එකේ chipset එක ගැන කතා කරද්දී අපිට Qualcomm Snapdragon 450 කියන chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම GPU එක විදිහට අපිට Cortex A53 කියන CPU එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ GPU එක විදිහට Adreno 506 කියන GPU එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ colors ගැන කතා කරද්දී මගේ අතේ තියෙන්නේ මේ ෆෝන් එකේ black color එක. ඒ වගේම මේ ෆෝන් එක වලට blue සහ red කියන colors වලින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ specifications ගැන කතා කරද්දී මගේ අතේ තියෙන්නේ 4GB 64GB version එක. ඒ වගේම මේ ෆෝන් එකේදී වට 3GB 32GB version එකක් මිලදී ගන්න පුළුවන් කියලා Samsung ලා සඳහන් කරනවා. ඒ වගේම මේ ෆෝන් එකේ sensors ගැන කතා කරද්දී proximity එක සහ accelerometer කියන sensors දෙක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමද හිතන්නේ මෙන්න මේ Monster 02S කියන ෆෝන් එක ගැන? ඔයගදාස් අපි කතා කරමු පල්ලෙහා comment section එකේ. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාලුවන්ටත් දැනගන්න share කරන්න. පළවෙනි රතුපාට subscribe button එක අනිවාර්යෙන් TechSav subscribe කරන්න. Instagram එකේ TechSa කියලා search කරලා මාව follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. අපි මේ වගේම review එකකින් ආයෙත් හම්බෙමු.